එකක් කට්ටි එක එක මත හදා ගන්න පුළුවන් හඳුරු පෙරුම් කුලනෝ ඇති අරක් කරනවා ඒක බුදුවරු තමයි දන්නේ තියෙන්නේ මං කාටවත් කිසි මතයක් දෙන්න කැමති නෑ මට දුකයි මට මිනිසුන්ට දෝනේ ඉක්මනටම අර ලයිෆ් කාඩ් එක මට පේන්නේ මේ විදිහට මේ අර ගිලෙන ගිලීම තුලදී ඉක්මනටම මේ අර මොනවාද පාවෙන මේකකට එන්න වෙනවා පින්වතුනි සමාත පින්වතුලත් තම කට්ටිය අර මත් වෙලා මේකේ ග්‍රැවිටි එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට මෙහෙම අහන්නවත් මේ ආයි හමුවීමක් වෙයිද දන්නේ නෑ මට ඒකත් කියන්න ඕනේ මන්ද සමා කට්ටිය දන්නේ නෑ මන්ද මේ දවස්වල මොනවද වෙන්නේ මොනවද කරේ කොහොමද මෙතනට ආවේ දැන් අර අර ඉස්සර වෙච්චව දන්නවා තමයි මේ මහත්තුරුලත් ඔක්කොම කියන්නේ දැන් අර කියන්නේ නැහැ කියන්නේ මේ කට්ටිය හිතන්නේ මේ බඩ බඩ දැන් මාව පස්සන්න මේ මහත්තයා වැඩි දැන් මේ මාතෘ ගල් වෙනවා ඒ කියන්නේ මට එම් මාතෘ දැන් වැඩන්නේ හරියට මේක කමියුනිකේට් කරන්න ඕනේ ආය ආය හම්බෙයිද නැහැ ඥාන ලෝකාම මොකද දැන් මම එක ඉන්සිඩන්ට් එකක් කියන්නම් පොඩි උදාහරණයක් මට ඒකයි මට මෙහෙම කතා කර කර ඉන්න එක නෙමෙයි මාතෘ ඒ කියන්නේ මේ දැන් මේ අන්තිම ගමනේ කැබිනට් එකේ දැන් මේ ගමනට ඉස්සෙල්ලා ගමන් හතරක් විතර ගියා නේ මම දන්නේ ගමන් හතර මේ අවුරුද්දේ ගමන් හතරක් වගේ ගියා ඒක දෙවෙනි හරි තුන්වෙනි ගමනේදී මගේ මෙහෙ ඉන්න මහතුරු දෙන්නේ ගෙනිච්ච මොකද මේ කොළඹ අරහෙම ඒගොල්ලෝ වීදුරු පෙට්ටිය වල ඉන්නේ මේ කිසිම අයිඩියාක් නැහැ මේ මේ කියන්නේ කිසිම අයිඩියාක් නැහැ ඉතින් මම ආස නැහැ මේ මාව මිශ්‍ර කරගන්නත් මේ යන සිස්ටම් එකත් එක්ක මොකද මම මෙච්චර මහන්සිලා මේ ජීවිතේ දීලා ඒක සතුටින් ඒක හතර පුරුද්දකින් හෝ වේවා ඉතතර සතුටින් කරන්නේ ඔක්කොම මේ මේ මොතේ මොතේ චැලෙන්ජ් එකකට දාලා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් දැන් මට හොඳ අවස්ථාවක් වුණා හිමාලයන්වත් බැරි එක මේ මහා කැලේ මැදක කැබිනට් එක කියලා අහලා ඇති ඕක අර පූජාලරාමයට ප්‍රසිද්ධයි. හැබැයි එතනින් කිලෝමීටර් එකමාරක් තව එහා ගියාම මම තනියමම තමයි. ආයි ආමි කැම්ප් එක තියෙනවා. ඒ අතන ඒ කියපු තැන අර එතන තමයි වැඩි හිටියේ. ඉතින් එතන හට් එකක තමයි කොමර මේ මහත්තුරු හටයක් කියන්නේ ටකරම කොයි මේ කටුමැටි ගහලා තියෙනවා උඩ කැලිය ගඟින් මේ ගඟ වතුර වලින් දියවෙච්ච කොටස තියෙනවා ඉතින් අර එයා නැචරල් එයා කන්ඩිෂන් එකක් වගේ එනවා එතන වැඩි ඉන්නකොට කොහොම වුණත් සතුට හිතා ගන්න බැරි මට සැනසීමක් තිබ්බ තැනක් ඉතින් මම මුලට දැනගෙන හිටිය ඔය ස්ථානේ මේ ඇත්තම කියනවා නම් අර නිකන් විශ්ව ශක්තිය දිව්‍ය දෙවිවරුන්ගේ තාමත් යෝගිව බවුන් වඩලා අව ඉන්න ගුප්ත තැනක් හැටියට තමයි මට දැන් මුලට තිබෙන්නේ. හැබැයි මම ගිහිල්ලා එතන ඉන්නකොට තේරුණා මේ යෝනිසෝමන සිකාරය වැඩිනවා. දැන් ඔක ඇද්දද ගල වගේ තැන්වල වැඩිනවා. ඒතර තමයි මම මහාන වෙන්න අදිෂ්ඨාන කරේ ගොඩක් ඉස්සර. උපාසක කාලේ. ඒතර පොල්ගස් දුව ඒවා වැඩිනවා. හිමාලි වැඩෙන්න. හිමාලි ඔක්කොම සමාධිය පැත්තට තමයි වැඩෙන්නේ. මොකද කොච්චර බම සම්යුත්ත නිකායේ පොත් ගෙනිච්චට ඒ පැත්තට තමයි වැඩෙන්නේ. ඉතින් කොහොම හරි මේ මොනවාද මේ ස්ථානේ මට පෙවුන පස්සේ තමයි තේරුනේ ධම්මදින්නා මහරහතන් වහන්සේ කිලෝමීටර් 4කින් එහා තමයි මේ නටබුන් තියෙන තලගුළු විහෙර. ඉතින් මේ ඒරියා එකම රහතන් වහන්සේලගෙන් පිරිච්ච තැනක් කියලා හිතට බිතා ගන්නවා. ඒ අර ඒ එනර්ජි එක ඒ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ බුදුන්ගේ ශ්‍රී මේ දේශනාවේ ඒ අර කල්පනා කරන එක නිවිච්ච සිතකින් ඒ කියන්නේ නිශ්චල මනසකින් යහමින් කල්පනා කරන ආයි අනන්තයකට යන්නේ එතකොට හිත විදර්ශනා ඥානය කියන්නේ පිළිවෙතේ අනන්තයක් ඥානත් අනන්තයි ඒක කතා කරන්න බෑ ඔය අනිත්‍යතාවය අපි වචනෙන් ඔය පොතේ තියෙන එක දැන් මෙහෙමයි සක්මන් කරනකොට පොතේ ඒ කියවනකොට ඒ ලින්ක්ස් එහෙම මේ සූත්‍රේ සක්මනේදී පිට මතක් වෙන්න ඕනේ ඒතකොට තමයි ඒ අර අනිත්‍යව ඔක්කොම අයින් කරන තමන් ඒක විතරක් කල්පනා කරුවා වෙන්නේ පිළිවෙතේ දැන් අරවා මේවා පටලවගෙන ඒවා ඇස්කන්නාසුනි බලලා මම මේ ප්‍රායෝගිකව වෙච්ච වෙන විදිය කියන්නේ අපි මෙහි පොත කියවනම් සක්මන් කරන්න යනකොට මේ කියවපු පොතේ තිබ්බ විදියයි ලැප්ටොප් මතක් වෙන්න බෑ ඒ තිබ්බ ඒක මදි අර මේ විහෙර තියෙන අකුරු ටික සූත්‍රේ ඒ ටිකයිද ඒ කරුණ මෙනෙහි කරන එකට යන්න ඕනේ සක්මන් කරනවා එතකොට ඒකේ අර මේ දැන් අනිත්‍ය ඔක්කොම අයින් කරලා එහෙම වුණොත් තමයි මේකේ පැහැදිලි වෙන පෙනෙන මේකක් එන්නේ ඒක ඇඳගා තියාගෙන මම බලනකොට ඕම් කල්පනා නැතුව රිලැක්ස් කරගෙන අර ඒක චුට්ටක් ඒක තියාගෙන බලාගෙන ඉන්න මොහොත ටික වෙලා වැඩිගෙන ඉන්න ඕනේ. එතකොට ඒක තුලින් මේ සරලව මේ දැන් ඇහැ කනනාසය දිව ශරීරය කියලා මේ මොනවාද මනස මන කියන ඒ සලායතන තුලම අර මේ අර ඒව දැන් ඒක තීරුම් කරනකොට ඒ කන්ඩිෂන්ලි
තුලින් මේක නේද මේ ලෝකෙ වෙන්නේ කියන එක තමයි ඒ තුන මේ සතුටක් කියලා චුට්ට චුට්ට මේ අර මේ එක ලාවට පේන එකක් තේරෙන එකක් මොනක් තාම තව යාමින් බලන්න වෙනවා ඔක තව තව කියලා මේ තීරුම් කරලා දෙන්න මොකද මේ හැබැයි ඕක තුල එනවා විෂන් එකක් තිබ්බදී ආයි ඒක ඒක උන සූත්‍ර ඒතොර සූත්‍ර බලන්න තු යන්නේ නැහැ ඒක පේන පරණ ඔරිජිනල් බුදුහාඳුර කියලා තමන්ට මේක සාර්ථක වෙනවා අනිත්‍යව බැලෙනවා කරනවා කියන තාම තමට එක්ස්පීරියන්ස් වෙලා නැහැ එහෙම කවුරු උගන්නනවා කියන්නේ මට තේන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් වෙලා නැහැ එක්ස්පීරියන්ස් උනාලා පිටකොට කොහොමද ඒක ඩිනයි කරන්නේ ඒක පොඩ්ඩක් කියවලා ඒක තේරුම් කරලා වෙන විදියක් උගන්නනවා කියන්නේ තමන්ට ඒක තේරෙලා නැහැ නේද එතන ඒක ඇහැපිල්ලක්වත් වෙනසක් කරන්න යන්නේ නැහැ නේ බුද්ධ වචනේ